අපි දැක්කයියේ බරපතල ප්‍රකාශනයන්ට පෝස්ට් එකක් ෂෙයා වෙනවා. කවුද මේක ෂෙයා කරන්නේ? ආචාර්ය දයන් ජයතිලක. මේකේදී බොහොම පැහැදිලිවම මතුවෙන අදහස තමයි පාස්කු ප්‍රහාරය බරපතල සැකයක්. මේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේ ගෝඨාභය රාජපක්ෂද කියන සැකය ඔහු මතු කරනවා. ඒ සැකය ඔහු මතු කරනවා. මේක ලෙහිසි පහසු දෙයක් නෙමෙයි. මේ නිකන් ගමේ ගොඩේ කෙනෙක් අපි වගේ කෙනෙක් පෝස්ට් එකක් දැම්මා වගේ නෙමෙයි. මේ පෝස්ට් එක දාන්නේ ආචාර්ය දයන් ජයතිලක. ඔබ අපි සියලු දෙනාම දන්නවා ආචාර්ය දයන් ජයතිලක කියන්නේ කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, දේශපාලන විචාරකයෙක්, දේශපාලන න්‍යාය ආචාර්යවරයෙක්. ඔහු තමයි 2009 මානවහිකම් කවුන්සිලයේ ලංකාවට එරෙහිව සම්මත කරගන්න යෝජනා ගේන වෙලේකට මූණ දීලා එක පරාජය කරපු දේශපාලන තාන්ත්‍රිකයා. රාජ්‍ය තාන්ත්‍රිකයා. පොද දිගින් දිගටම හෙළිදරව් වුණා. මේ සහරාන් ඇතුළු අබ්දුල් රසීක් පෙනී ඒ තව්හීද් ජමාත් සංවිධානය නිර්මාතෘවරයා කවුද? පීතෘවරයා කවුද කියන එක. කවුද එයාට අනුග්‍රහය දැක්වේ? කවුද එයාව පෝෂණය කළේ? විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂගෙන් මේ ප්‍රශ්නේ ඇහුවාම අපි දැක්ක අර දෙරණ නාලිකාව, ගෝඨාභය රාජපක්ෂගේ නාලිකාව, ඒ නාලිකාවෙන් ප්‍රශ්නයක් නිවේදිකාව ඇහුවාම ආපු ගමන් ගිය කේන්තිය අපි දැක්කා ඒක. ඒ ප්‍රශ්නේ ඍජුව ඇහුවාම උත්තර දුන්නේ නැති හිටිය. අවසානයේදී කැරකිලා කිව්ව ඔව් එහෙම ගිනුම් තිබුණා. අපි බුද්ධ්‍යංශ විදියට එයාට පඩි දීලා තියෙනවා කියන එක. මේ කෙලිදරව් වුණා. මේ සහරාන්ලට, අබ්දුල් රසීක්ලට මේ තව්හීද් ජමාත් සංවිධාන වලට මුදල් ලබා දීලා තියෙනවා. මොකද උනේ? පරපතල ප්‍රහාරයකින් අවසන් වෙන එක. ප්‍රහාරය වුණාට පස්සේ අපි දැක්කේ මොකද? ප්‍රහාරය වුණාට පස්සේ ජාතිවාදය අවිස් වෙනවා. මුස්ලිම් වරුන්ට එරෙහි බරපතල ප්‍රහාරයන් එල්ල වෙනවා. ඒ ප්‍රහාරයන් එල්ල වෙන අවස්ථාවලදී ගමන් කරන්නේ කවුද? මදුමහදව අරවින්ද වගේ අය. මේ පොහොට්ටුවේ බරපතලම පොහොට්ටුවේ ප්‍රධාන පක්ෂයක ලේකම්වරේ මහේ සේනානායක මහත්මයා අපි දැක්ක පහුගිය දවසක කියනවා අපිටත් පුදුමයි. මේ ප්‍රහාරය සිදුනාට පස්සේ මිනිත්තු පහෙන් පහට මුස්ලිම් වරුන්ට එරෙහිව පෝස්ට් යනවා. හැබැයි අගෝස්තු මාසේ එකපාරටම මේ මුස්ලිම් වරුන්ට එරෙහි පෝස්ට් නතර වෙනවා. ඇයි නතර වෙන්නේ? එයා කියනවා ඇයි නතර වෙන්නේ? මුකුත් නෙමෙයි, ඒගොල්ලන්ට ඕන අපේක්ෂක ඇලියට එනවා. ඒගොල්ලන්ගේ අපේක්ෂක ඇලියට ආපු ගමන් ඒ මුස්ලිම් වරුන්ට එරෙහි ප්‍රචාරණය නතර වෙනවා. මෙන්න සැක. අපි දන්නවා මේ බෝම්බ ප්‍රහාරය වෙලා දවස් 4ක් යනකොට, මේ මාධ්‍යවේදී සහෝදරවරුන්ට මතක නම් දවස් 4ක් යනකොට රොයිටර් සේවයට එනවා. රොයිටර් ප්‍රවෘත්තියක් පළ වෙනවා. සාකච්ඡාවක් යනවා ගෝඨාභය රාජපක්ෂ එක්ක. එයා කියනවා මම දැන් ජනාධිපති අපේක්ෂකව බාරගන්න සූදානම්. මම ජනාධිපති අපේක්ෂකයා බවට පත් වෙනවා. මට දැන් පුළුවන් රාජ්‍ය ආරක්ෂාව සලසන්න. මෙන්න මේකේ පසුබිම. මේක තමයි වෙනත් විදියකින් ආචාර්ය දයන් ජයතිලක අපි දන්නා දේ. රාජ්‍ය තාන්ත්‍රික භාෂාවකින් ඔහු කියනවා මේක බරපතල සැකයක්. එනිසා අපිටත් මේ සැකය තියෙනවා. මේක පිටුපස යම් යම් ජාත්‍යන්තර බලවේග ඉන්නවද? තමන්ගේ පුරවැසියා බලයට පත් කරමින්, තමන්ගේ පුරවැසියා ජනාධිපතිවරයා බවට පත් කරමින්, රූකඩයක් බවට පත් කර ගැනීමේ උවමනාවක්, යටි අරමුණක් තියෙනවාද කියන සැකය මතුවෙනවා. මේ නිසා සියලු සාධක වලින් අපිට පේනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ බරපතල ප්‍රශ්නයක්, සැකයක් තියෙනවා.